ලෝ ග්ලයිඩා මං හිතුවා වැවෙන්න ඇති කියලා. මේ දැන් කතා කරන්න වෙලාවක් නැහැ ග්ලයිඩා. මේ කට්ටියක් ඇවිල්ලා නළුව කට්ටියක් අර පත්‍රේ දැන්නේ මෙතන කියලා. ඔව් ඔව් ඔව්. මම පස්සේ කතා කරන්න. ඔව් ඔව් ඔව්. වයර දෙනවා චාන්ස් එකක් දෙන්න. ග්ලයිඩ් ප්‍රයි. ආයි වන්න මාත්‍යා. ආයි වන්න. මේ අර පත්‍රේ මේ දැන්නීමක් දාලා තිබුණේ පිචර් එකක් ගන්නවා කියලා. ඔව්. මම මේකේ කෑල්ලක් ගන්න කියලා ආවේ. ආ කියන්නේ අමාරසයිය මේකේ රංගපාන්න. රංගපාන්න. අනේ මේ අමාරසයිය. මේ ලාග්ගෝ හල් මැස්සෝ වගේ මිනිස්සු අරන් චිත්‍රපටි කරන්න බෑ අමාරසයි මොනවද කතා කරන්නේ. ඒ කතාව වැරදි මහත්මයෝ. දැන් බලන්න අපේ මාටින් කාර්යය ඩීටර් කාර්යය. ඔව්. තේගිස් කාර්යය ඩීටර් කාර්යය. ලූකස් කාර්යය ඩීටර් කාර්යය. ආතර් කාර්යය ඩීටර් කාර්යය. පීටර් කාර්යය ඩීටර් කාර්යය. පීටර් කාර්ය ටීටර් කාර්ය කිව්වට බෑ මාසේ මේ අපි හොඳ දේ ලක්ෂණේ තියෙන උසමහත ඇදිදන් මිනිස්සේ කොයන්නේ අපි නිකන් චිත්‍රපටයක් බලලාවත් තියෙනවද මාසේ මම පෙරේදාත් එකක් බැලුවනේ ඕ හැබැයි ඉංග්‍රීසි එකක් ගිය ගාම්ම ලයිට් දිමුවා කරවලේම පෙන්නවා ආ මෝ හරි හරි ලක්ෂණේ පොල් වතු උයන් වතු රබර් වතු මකුණු චිත්‍රපට නෑ නෑ ඉඳගෙන හිටිය පුදු වල එහෙනම් ආව සුද්දේ කරයක් තින් හරියට සුද්දා පතුරු වරපු කෙහෙල් ගන්න වාගේ අතපයන ආපු ගාම නෝ හෙවන් හෝ වෙට් පිපල් හෝ වෙට් නෝ හෝ වෙට් සුද්දා ඉතකෝ සම සුද්දියක් පාන් සාරුක ස්ටීන් ක්ලයිඩ් වෝඩන් රෝඩ් ස්ටීන් ක්ලයිඩ් වෝඩ් ආ නෝ නෝ හෝ වෙට් පිපල් හෝ ද බිස් හෝ මේ ස්නෝ වයර් වන් ස්ටීන් හෝ වෙට් මට නිකන් මොකද්ද වේග පස්සේ පිටිපස්ස හැරිලා බැලින්නම් බැල්කනිය දුවනවා චිත්‍රපටියක් නෑ බැල්කනිය දුවනවා දෙව්වා දෙව්වා කරවලේ මදුවන හැබැයි දෙපස් ඇහෙන්නේ නෑ දෙපස් පනමදි ටිකක් හොඳයි ඊපස්සේ මට මේක සමාවෙන්න කතා කරන්න වෙලාවක් නෑ ඔව් කට්ටිය පොලිමක් ඉන්නවා ඔව් පොර කරනවා එතන මම පොස්ට් කාඩ් එකක් පොස්ට් කාඩ් එකක් එවන්න මම එන්න ආයි බොන්න ඔය එක්කෙනෙක් එන්න එක්කෙනෙක් මේ මොකද ඉතින් කල්පල කරනවා පොලිමේ ඉන්න දෙන්නේ හොඳයි දැන් මේ මොකද ආවේ අර චිත්‍රපටිය රංගපාන්නේ නේද අපේ දැන් චිත්‍රපටියේ තියෙන දැන් මේ මෙන්න මේ චරිතයක් තියෙන මේ ඡන්දයක් කිල්ලන්න යන්න ඡන්දයක් ඉතින් මේ ඔහේ ටිකක් ආපු කට්ටියන් ටිකක් හොඳයි බලන්න ටිකක් ඇහැට මට පොඩ්ඩක් ඕ හොඳයි හොඳයි බඩ එහෙම ගන්න තියෙනවා හොඳයි අපේ චිත්‍රපටියේ තියෙන්නේ ඡන්දයක් කිල්ලන්නේ ඉතින් මේ ඡන්දෙ ඉල්ලන්න යනකොට හැබැයි කතාවල් කාර්යය පවත්වන්න තියෙනවා දැන් ඔයා පුළුවන්ද ඡන්දයක් ඉල්ලලා රංගපාන්න මොකක් කරන්න පුළුවන් පුළුවන් කතාවක් පවත්වන්න ඕන සෙනඟක් ඉස්සරහ පිට ඔන්නක තමයි හුඟ දිනේකට බැරි වුණා ඔය කරන්න ඉතින් පුළුවන් නම් අපිට ඒ චැට් එක කරන්න පුළුවන් බලන්න අපි ට්‍රයි කරලා බලමු දැන් ලියලා දෙන්නේ නැද්ද ඒක ලියන්නේ නැහැ ලියන්න මොකුත් නැහැ පුළුවන් නම් පොඩි කතාවක් කරලා පෙන්නන්න හිතාගන්න දැන් මෙතන කට්ටියක් ඉන්නවා කියලා. සෙනගක් ඉස්සෙන එකක් ඉන්නවා කියලා. ඔයා දැන් ඡන්දයක් ඉල්ලන්න ඇවිල්ලා ඉන්නේ කියලා හිතා පොඩි කතාවක් කරලා පෙන්නන්න බලන්න. නෝනාවර්ණි මහත්තරුනි ඉවර සභාවෙන් අවසරයි කියන කියන්න ඕනි ඉස්සෙල්ලා. මම බලන් ඉතියි. අවසර ගන්න ඔක්කොම කියන්නේ. සභාවෙන් අවසරයි නෝනාවරුන්ගෙන් අවසරයි මහත්තුරුන්ගෙන් අවසරයි දැරියන්ගෙන් අවසරයි දරුවන්ගෙන් අවසරයි සම්භාවනීය මහත්තුරුන්ගෙන් අවසරයි ඒක මුලට දාන්න ඕනේ මේ පැමිණ සිටින තමුණාංශලාගෙන් අවසරයි සංවිධායක මහත්තුරුන්ගෙන් අවසරයි සියලුම දෙනාගෙන්ම අවසරයි තමුණාංශලාගෙන් අවසරයි තමනාංශලා සියලු දෙනාගෙන්ම අවසරයි මේ දැන් කවද්ද අවසර ගන්න ඉවර වෙන්නේ දැන් ඔය අවසර ගන්නවා විතරයි නේ කතාවක් නෑ කතාවට බයින්ද කැලිම කතාවට ගනම්ම නම් ඕන්නේ දැන් මම මේ අවස්ථාවේදී නැගී හිටියේ කියලා කියන්න දෙයක් නෑ නේ හිටගෙන ඉන්නේ ඒ වනම්ම නම් ඕනේ නෑ කැලිම කතාවට කැලිම බයින්ද මට දැන් තමුණාංශ මම දැන් තමුන් වහන්සලා ඉදිරියේ පෙනී හිටිනවා පෙනී හිටිනවා කියන එකත්
කියන්න ඕනේ දැන් පේනවනේ කාටත් මෙතන ඉන්නේ ඒක නෙන්න. ඒ ඒව අනම්ම නම් උප්පා කෙලිම කතාවක් බයි. ඒක පරණ පරණ. ආ. කෙලිම කතාවක් පේන්න. මට දැන් තමුන්නාංශලාගෙන් ලබා ගන්න ඕන කරන්නේ තමුන්නාංශලාගේ වැදගත්ම වූ තමුන්නාංශලාගේ වටිනාම වූ මේ වටිනාම වූ වැදගත්ම වූ තමුන්නාංශලාගේ මොකක්ද අර මේවැයක මේ නවතන් ඔහොම කතා කරලා දැන් ඇකිල්ලලා කොහොම පුළුවන්ද චිත්‍රපටි නළුව එක්කුණා පට ගාලා කතා කරන්න පුළුවන් වෙන්න ඕන බෑනේ මං කියන්නේ හැබැයි තමයි සෑප කට්ටිය හොඳයි ෆිගර් එක සාමාන්‍ය හොඳයි කැමරාවට ලක්ෂණ වැටි ඒක හින්දා මේ මම චාන්ස් එකක් දෙන්න බලන්න මම පොඩි කතාවක් උගන්වන්න ගන්න ඒක උගන්න එහෙම උගන්වන්න පුළුවන් ගන්න පුළුවන් වෙයි හැබැයි පොඩ උගන්න උගා කිව්වොත් මට පාරම් කරගන්න මම හැබැයි කතාවක් උගන්න බොහොම පොඩ්ඩක් ඒ කතාව දැන් මං කරලා පෙන්නන්න ඡන්දයක් இல்ல නේ හැබැයි මම කතා කරන වෙලාවට හොඳට මාධ්‍ය බලන් ඉන්න ඕනේ බලන් ඉඳලා හරියට මම කතා කරන විදිහටම ඒ ආකාරයටම කරන්නත් ඕන ඒ වචනම කියන්නත් ඕන හොඳ ඒ ආකාරයට ඒ වචන ඒ විදිහටම කියන්න ඒ විදිහටම කරන්න එහෙම කරන්න මම දෙසනයක් කියන්නේ ඒක පාරයි හරියට බලන් ඉඳලා මම පොඩ පොඩ නේ ඔව් මම කරන විදිහටම ඒ විදිහටම කරන්න ඒ වචනම කියන්න හරි එහෙම නම් පුළුවන් එහෙනම් හොඳට බලා ගන්න හා පොඩ පොඩ කියන්න සම්භාවනීය නෝනාවරණි මහත්තුනි සම්භාවනීය නෝනාවරණි මහත්තුනි තමනාසල දන්නවා තමනාංශලා දන්න මේ අවස්ථාවේ මේ ප්‍රදේශය වෙනුවෙන් පෙනී සිටින්ට ලැබීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා ඒ වගේම ආඩම්බර තමනාංශලා දන්නවා මේ ප්‍රදේශයේ ප්‍රශ්න රාශියක් මාසින් විසඳලා තියෙනවා ඒ වගේම විසඳීමට බලාපොරොත්තු වෙනවා තමනාංශලා දන්නවා මේ ප්‍රදේශයේ ලොකෝ කොඩා සම්පූර්ණ සහයෝගය දෙන්න හොඳයි දැන් ඒ කතාව කරුණාකරලා ඒ විදිහට කරලා පෙන්නන්න දැන් මං කතාව උගන්ලා ඉවරයි කරුණාකරලා ඒ කතාව ඒ ආකාරයටම කරලා පෙන්වන්න දෙ කියලා කියන්නේ. දැන් මං කතාව උගන්ලා ඉවරයි කතාව ඒ ආකාරයටම කරලා පෙන්වන්න දෙ කියන්නේ. අයිසි දැන් මම කතාව උගන්ලා ඉවරයි ඒ කතාව ඒ විදිහට කරලා පෙන්වන්න. අයිසි මං දැන් කතාව උගන්ලා ඉවරයි කතාව ඒ විදිහට කරලා පෙන්වන්න. තමුසේ මම උගන්නපු කතාව කරනවද නැත්නම් කනට දෙකක් ගහලා එලවන්නද? තමුසේ මං උගන්නපු කතාව කරනවා නැත්නම් කනට දෙක ගහලා එලවන්නද? කතාවක් උගන්නලා හරි ගැස්සලා ගන්න ගියම මේක මගේ ඇඟට එනවා. ඉතින් උගටියා වගේ ඉතින් බලාගෙන ඉන්නවා. මෙහෙනම්
ඉතලා කොහේ ඉඳලා එනවද මන් දන්නේ මේ බැරි මලේ ඉලා බෝල් අනේ චිත්‍රපටියක් උනත් ගුටි කන පාට නම් එපා වෙන ඕනෙම එකක් කරන්න මම මේ මෙච්චර වෙලා බැලුවේ මේ තමුසේ ආපු කට්ටියම හොඳයි ෆිගර් එකක් හොඳයි ඇඟපතත් හොඳයි ඔක්කොම හොඳයි මේ මේ පොඩි දෙයක් තමුසලා පොඩ්ඩක් උගනපුවාම බෑනේ තේරුම් ගන්න ඒක එහෙම නෑ කොහොම කරන්න බෑනේ මං කියන්න මං තමුසට ඕන එකක් වෙලා ඉඳලා තව එක ලාස්ට් චාන්ස් එකක් දෙනවා තමුසට මං කිසිසේත් උගන්නන්න ඕනේ නෑ තමුස දැකලා තියෙනවනේ චිත්‍රපටි රැස්වීම් දැකලා තියෙනවද ඔය ඔය දේශපාලන රැස්වීම් ඔය පිට්ටනිය වල කතා කරන්නේ උඩ පැනලා පිළිම් ගහලා ඔව් ඔව් දැකලා තියෙනවා අන්න ඒ විදිහේ කතාවක් තමයි දැකලා තියෙන විදිහට කරලා පෙන්නන්න පුළුවන්ද මට දේශපාලන කරලා පිට්ටනිය වල කතා කරන්නේ ඔව් ඒවනම් උදේ ඉඳන් හැන්ද වෙනකන් කඩල කකා අයිස්ක්‍රීම් කකා හගෙන මම හිතන්නේ මේ තමයි ට්‍රයි කළත් පුළුවන් වෙයි තමයි දැකලා තියෙන විදිහට අපි උගන්නන්න දෙයක් නැහැ නේද ඒ විදිහ කරන්නේ ඔව් හොඳට තමයි කරන්න පුළුවන් නම් ඒ දැකලා තියෙන විදිහට හැබැයි හොඳට වේගවත් කතාවක් කොන උඩට උඩ පැනලා ආ ආ බලමු අපි ට්‍රයි කරලා බලමු හොඳ නම් ගන්න නෝනාවරණී මහත්තරණී මේ අවස්ථාවේදී මම තමුන්නාන්සලා ඉදිරියට පැමිණි මොන හේතුවක් නිසාද කියන එක ඇත්තෝසෙම තමුන්නාන්සලා දන්නවා තමුන්නාන්සලාගේ පිරිසක් දකින්න බැරිම ගැන සත්‍යවාස අතර මේ ලෝකේ ජනතාවට යම් දෙයක් හේගත් කිරීමෙන් ඇත්තෝසෙම තමුන්නාන්සලාගේ ජීවත් වීමෙන් දරන පුළුවන් නම් ඒ සැරේ ඇත්තවන් දරන නිසා ඒ නිසා තමුන්නාන්සලා දෙන්න නෑ මම තමුන්නාන්සලා නෑ නෑ නෑ